හැමදාටම පෙරවන් සර්ණයි සුබ සන්ධ්‍යාවක් වේවා. ආදරණීය දුවේ පුතේ, අපි මේ අභිධර්මයේ පාඩමේ කොටසක් අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔයාලා සහ අපි අභිධර්මයේ පාඩමෙන් හම්බ වෙන දෙවෙනි දවස අද දවස. අපි ගිය සතියේ කතා කළා අභිධර්මයේ ගැන ටිකක් ගැඹුරු කාරණා කීපයක්. ඒ තමයි අභිධර්මයේ බුද්ධ භාෂිතයක්ද අභිධර්මයේ බුද්ධ භාෂිතයක් නොවේද කියන මතවාද දෙකට අදාළ තොරතුරු. ඉතින් මේකෙදි ගත්තොත් අභිධර්මයේ බුද්ධ භාෂිතයක් කියන තොරතුරු තියෙනවා. අභිධර්මයේ බුද්ධ භාෂිතයක් නොවේ කියන තොරතුරු තියෙනවා. ඒක එක් කෙනාගේ දැනුම් මට්ටමත් එක්ක තර්ක විතර්ක කිරීමේ හැකියාවක් තියෙනවා. කෙනෙකුට කියන්න පුළුවන් අභිධර්මයේ බුද්ධ භාෂිතයක් කියලා. තව කෙනෙකුට කියන්න පුළුවන් තර්කානුකූලව නෑ, අභිධර්මයේ බුද්ධ භාෂිතයක් නොවේ කියලා. ඉතින් අපි කතා කළා පළවෙනි ධර්ම සංගායනාව දක්වාම අභිධර්මයක් ගැන කතා වෙන්නේ නැහැ. දෙවන ධර්ම සංගායනාවේ අභිධර්මයක් කතා වෙන්නේ නැහැ. අභිධර්මයේ කියන එක වචනෙට එන්නේ, එහෙම නැත්නම් ඔයාලගේ භාෂාවෙන් ගත්තොත් අභිධර්මයේ කියන එක ගේමට එන්නේ මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේ තුන්වෙනි ධර්ම සංගායනාව සිදු කරලා කතාවත් උපකරණේ සම්පාදනය කළාට පස්සේ. එතෙක් අභිධර්මයක් තිබ්බද, තිබ්බේ නැද්ද, කොහෙද තිබ්බේ, කාගාවද තිබ්බේ, කවුද කටපාඩම් කරගෙන ආවේ, කොතනද තිබ්බේ, ඒ මුකුත්ම සාධක අපිට සොයාගන්න අවස්ථාවක් හිමි වෙන්නේම නැහැ. ඉතින් මේ විදිහට අපි ධර්මය ගැන කතා කරලා අපි පළවෙනි පාඩම අවසන් කළා. පුතාලට මතක ඇති පළවෙනි පාඩමට සම්බන්ධ නොවුණු අයට ඒකේ රෙකෝඩින් එක ලබා ගැනීම හැකියාව තියෙනවා. පළවෙනි පාඩම තුල කතා කළේ අපි අභිධර්මයේ ප්‍රභවය හා සංවර්ධනය කියන මාතෘකාව. ඒකට අදාළව අරට මම ලියා ගන්නත් සටහනක් දුන්නා. එතකොට අද අපි කතා කරන්නේ විවිධ අභිධර්ම සම්ප්‍රදායන් ගැන. අපි උත්සාහ කරනවා පැයකමාර්ක කාලය තුළ දෙවෙනි පාඩම කරලා අවසන් කරන්න. එහෙම අවසන් කරන්න බැරි වෙනත් පුළුවන්, චුට්ටි බෙදීම් වගේක් එහෙම තියෙන නිසා පුළුවන් වුණා බැරි වුණා ගැටලුවක් නැහැ. අපිට මේ පාඩම් මුළු පොතටම කතා කරන්න තියෙන පාඩම් 6ක් වගේ 10ක් වගේ පරිච්ඡේද 10ක්. ඉතින් මුළු පොතේම තියෙන පිටු 53යි. ඉතින් අපි දැන්ට 4ක් කරලා ඉවරයි, තව 49යිනේ තියෙන්නේ. ඒක අපිට ඉවර කරන්න පුළුවන්. ලබන මාස විභාගෙ තියෙනවා, ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. ඉතින් මම හිතනවා ඔයාලා බොහොම සතුටින් මේකට සම්බන්ධ වෙයි කියලා. ඉන්න ඇත්ත එක අපි ලස්සනට වැඩේ කරගෙන යන්න තමයි හදන්නේ. විභාගේ මෑත කාලේ පැවැත්වේවි. පවතින කාලයේ පවදා වුණත් අපි එතකම මේ වැඩසටහන දිගටම ක්‍රියාත්මක කරගෙන යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. විවිධ අභිධර්ම සම්ප්‍රදායන් ගැන කතා කරන්න හදන පුතේ, මම හිතනවා අලගාව පොත ඇති කියලා, පොත නැති කවුරු හරි ඉන්නවා නම් චැට් එකට අංක එක කියලා මැසේජ් එකක් දානවා මට පේන. පොත නැති කෙනෙක් ඉන්නවා නම් මෙන්න මේ පොත. නිකන් පදලේ පාට වගේ පොත. හරි. සත්වයා සහ ලෝකයේ පිළිබඳ අවිපරිත අවබෝධයක් ශ්‍රාවකයන් තුළ ජනිත කිරීම පිණිස කරුණු ලබන ධර්ම විශ්ලේෂණයක් හා සංශ්ලේෂණයක් වශයෙන් අධර්මයේ හැඳින්විය හැකිය. අභිධර්මයේ කියලා කියන්නේ මොකක්ද කියලා කියනවා නම් පුතේ, මේ ධර්මයේ ගැන ශ්‍රාවකයන් තුළ අවබෝධයක් ඇති කරවීමේ අදහස ඇතුව තමයි දැන් අභිධර්මයේ කියන එක සමාජගත කරන්න සූදානම් වෙන්නේ. අභිධර්මයේ බලාපොරොත්තුව ශ්‍රාවකයා වෙත ධර්ම කොටස් සන්නිවේදනය කිරීම. එහෙම නැත්නම් ධර්මය ගැන අවබෝධයක් නැති පිරිසට ධර්මය කියන්නේ මොන වගේ දෙයක්ද කියලා පැහැදිලි කරලා දෙන්න, විශ්ලේෂණය කරලා දෙන්න අභිධර්මය තුළ ලොකු උත්සාහයක් දරනවා. බලමු ඔයාලට පොත PDF එකක් මම ඩිස්ප්ලේ කරන්න බලාපොරොත්තු වෙන නැති කෙනෙක් ඉන්න නිසා තප්පරයක් ඉන්න. හැමෝටම හොඳයි නැති මේ පොත පෙදිනේ. පළවෙනි කිව්වොතේ මම රෙකෝඩින් එක දාලා තියෙන YouTube එකට බලන්න. අඩුපාඩු මතක් වෙනකොට බලන්න ඕන නැහැ. මං හිතන්නේ මේ තිරේ පේනවා ඇති නේද? පේනවා. මොනවද ගැටලුවක් තිබ්බොත් ඒක නේ. මසන්. ෆෝන් එකකින් ඉන්නේ, පොඩ්ඩක් zoom කරගන්න. තිරේ zoom කළාම අර ලස්සන පැහැදිලිව පේනවා. හරි. එතකොට සූත්‍ර පිටකයේදී ස්කන්ධ ධාතු ආයතන සත්ව විභේදනය කර දක්වන්නේ අනාත්ම ධර්ම ප්‍රකට කිරීම පිණිසයි. පූර්වෝක්ත ධර්ම අනිත්‍යතාව පරස්පර සාපේක්ෂව ප්‍රතිත්‍ය සමුප්පන්නව ප්‍රවර්තනය වෙයි. එෙහි නිත්‍ය වූ අවිනිශ්වර වූ ආත්මයක් නොලැබෙන බව සූත්‍ර ධර්මයන් පැහැදිලි කරයි. එතකොට මේ
විධර්මය තුළ කරුණු පැහැදිලි කරද්දී විධර්මය තුළ විශ්ව මේ නිත්‍ය වූ දෙයක් පවතිනවාද විපරිණාමී කියන්නේ වෙනස් වෙන එක අවිපරිණාමී කියලා කියනකොට වෙනස් නොවන වෙනස් වන හෝ වෙනස් නොවන දෙයක් ලෝකේ පවතිනවාද නැද්ද කියන කාරණාව අභිධර්මයේ තුලදී ගැඹුරු විග්‍රහයක් තුළින් ඉදිරිපත් කිරීම සිද්ධ කරනවා කියලා තමයි ඔය මෙතන සඳහන් කරන්නේ. එහෙත් සූත්‍ර පිටකයේ දැක්වෙන මෙම බෙදුම් සත්වයා සහ ලෝකයේ පිළිබඳ සකලාංග පූර්ණ බෙදුමක් අරමුණු කරගත් බවක් නොපෙනේ. අභිධර්මයේ අරමුණු වූයේ සත්වයා සහ ලෝකයේ පිළිබඳ සියල්ලම නිර්වශේෂ වශයෙන් බෙදා දැක්වීමේ මතයක් සකසා ගැනීම. ඒහෙන් ලෝකවත්නා සියල්ල ධර්ම වශයෙන් නම් කරන අභිධර්මය ඒ සියල්ල චිත්ත චෛතසික රූපහා නිර්වාණ නිර්වාණ කියන පොතේ නිබ්බාන කියලත් කියන පාලියෙන් නිර්වාණ වශයෙන් බෙදා දක්වයි. මෙසේ ප්‍රභේදගත කළ විට වෙනත් කිසිවක් අවශේෂ වන්නේ නැත. හරිම ලස්සනයි. දැන් මං දන්නවා ඔයාලට මේක එච්චර ඔලුවට ගියේ නෑ කියලා තියෙන බර වචන ටිකට හොල්මන් වෙලා ඉන්නේ කියලා. එහෙම මේ හිතන තරම්ම යකහලු නෑ. ඒ කියන්නේ දැන් සමහර ඒවා තේරෙන්නේ නැති වුණාට ටිකක් දුර කියවලා අපිට ගේමක් ගහ ගන්න පුළුවන් තැන් ටිකක් තියෙනවා. ඒ තමයි මෙන්න මෙතන බලන්නකො. මං ඔයාලට ඉලක්ක අඳින්නම්. ලොව පවත්නා සියල්ල ධර්ම වශයෙන් නම් කරන. අන්න අභිධර්මයේදී සිද්ධ වෙනවා. දැන් අපි කතා කරන ලෝකෙ තියෙන ගස්, ගල්, පර්වත, මිනිස්සු, බල්ලෝ එක එක විදිහට අපි ලෝකෙ විවහාර කරනවානේ. ප්‍රාණ වාචී කියනවා, අප්‍රාණ වාචී, පුරුෂ ලිංග, ස්ත්‍රී ලිංග, නපුංසක ලිංග, ඔය වගේ අමුතු අමුතු බෙදීම් ටිකක් අපි කතා කරනවානේ ලෝකයේ තුන. හැබැයි අභිධර්මයේදී ඔය ලෝකෙ පවතින හැම දෙයකම භාවිතා කරන්නේ පොදු වචනයක්. ඒ තමයි ධර්ම කියලා. පැහැදිලිද? ඔන්න අභිධර්මයේදී ලෝකේ තියෙන හැම දෙයකම භාවිතා කරන පොදු වචනයක් තියෙනවා. ඒ තමයි ධර්ම. පැහැදිලිද? එතකොට ඒ සියලු ධර්ම ගුවන් එතන සතා සිව්පා වූ ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග ප්‍රාණ වාචි අප්‍රාණ වාචි හැම දෙයක්ම අයිති ධර්ම ගණයට. ඒ ධර්ම බෙදෙන කොටස් තුනකට. ඒ තමයි චිත්ත එක, චෛතසික දෙක, රූප තුන, නිර්වාණ හතර. නිර්වාණ වගේ වචනේ අවුල් නම් චිත්ත චෛතසික රූප නිබ්බාන කියලා මතක තියාගන්න. මේ හතරට කියනවා නමක්. ඒ තමයි සතර පරමාර්ථ. පරමාර්ථය කියලා කියන්නේ එතනින් එහාට අර්ථයක් නැහැ කියන එක. පැහැදිලිද? එතනින් එහාට අර්ථයක් නැහැ. මේ ඉතින් තව ඉඩක් නැත්නම් මෙතන මේ බලන්නේ කිසිවක් අවශේෂ වන්නේ නැත්. මෙතනින් එහාට අර්ථයක් නැත්. එහෙම නැත්තම් කිසිවක් ඉතිරිවන්නේ නැත වගේ අදහසක් ඔය පරමාර්ථ කියන එකත් එක්ක අපිට ගැනීමේ හැකියාව තියෙනවා. පරම අර්ථ නැත්නම් ස්ථීර වූ ඇත්ත, සදාතනික සත්‍ය, වෙනස් නොවන සත්‍ය වගේ බහුවිධ අදහස් දැක්වීමේ හැකියාවක් තියෙනවා ඔය පරමාර්ථ කියන එක. එහෙනම් පරමාර්ථ අභිධර්මයේදී අපි කතා කරන්නේ ලෝකේ තියෙන හැම දෙයකටම ධර්ම කියලා. ඒ වගේ ධර්ම හතරක් තියෙනවා. ඒ ධර්ම බෙදෙන පුතේ කොටස් හතරකට. ඒ තමයි චිත්ත චෛතසික රූප නිබ්බාන. එතකොට ඒ කිසිවක් වෙනස් වෙන්නේ නැහැ. එන්නත වෙනස් කරන්න බෑ. ඒ නිසා අපි එකට කියනවා මේ පරමාර්ථ ධර්ම කියලා. පැහැදිලිද? ඒක තමයි පළවෙනි ඡේදය තුළ සම්පූර්ණයෙන්ම කතා කරන්නේ. අපි තවත් ඡේදයක් කියවලම නෝට් එක ලියන්න පටන් ගමු. මෙම විශ්ලේෂණ ක්‍රමයේ මූලික වශයෙන් තේරවාදී විභජ්‍යවාදී සම්ප්‍රදායේ භාවිතා වූයේ. මේ එතකොට මේ විධර්මයේ කතා කරන ඔය පරමාර්ථ කියන කතාව තේරවාදී අභිධර්මයේ තුල නැත්නම් තේරවාදී ධර්ම කොට්ටාස තුල තේරවාදීන් සාකච්ඡා කරන මතයක් කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ මහායානිකෝ මේක පිළිගන්නවද නැද්ද කියන එක අපිට තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා තමයි ඉගෙන ගන්න සිද්ධ වෙන්නේ. එහෙත් බුදු සමයේ විකසිත වූ සෑම ආචාර්යවාදයකටම ඒ බුදුවේ අභිමත වූ බව නොපෙනේ. විවිධ අභිධර්ම ගැටලු මත විවිධ ආචාර්යවරුන් අතර මත බෙහෙද තිබිණි. තේරවාදීන්ගේ සප්ත ප්‍රකරණය ලෙස හැඳින්වෙන පාලි ග්‍රන්ථ සප්තක වෙනත් ගුරුකුලවල නොපිළිගෙන. ඒ කියන්නේ පුතේ දැන් අභිධර්ම පිටකය ගත්තට පස්සේ අපි අභිධර්මයේ කියන්නේ අභිධර්ම පිටකය කියලා, සූත්‍ර වලට අපි කියනවා සූත්‍ර පිටකය කියලා, විනයට අපි කියනවා විනය පිටකය කියලා. එතකොට ඒවට පිටක නාමය භාවිතා කරනවා නම් අභිධර්මයට භාවිතා කරන්නේ මොකද්ද? අභිධර්ම පිටකයනේ. තීරවාදීන් මේ පිළිගන්න අභිධර්ම පිටකය සමහර ගුරුකුල පිළිගන්නේ නැහැ. ගුරුකුලයක් කියලා කියන්නේ තේරවාදී, මහායාන, මහා සාංගික, පඤ්ඤත්තිවාදී ඔය වගේ බහුස්තුතික
ප්‍රභේද ගණනාවකට බෙදෙනවනේ. එතකොට මේ ප්‍රභේද ගණනාවෙන් අභිධර්මයේ පිටක හතක් තියෙන නැත්නම් අභිධර්මයේ සත්ත ප්‍රකරණේ තේරවාදීන් පිළිගන්නවා. හැබැයි සමහර අය ගුරුකුල නැත්නම් සමහර ආගමික සම්ප්‍රදායන් තේරවාදීන්ගේ මේ ප්‍රකරණ ග්‍රන්ථ හත පිළිගන්නේ නැහැ. නිදසුණක් වශයෙන් තේරවාදයේම සාකාවක් වූ ඔන්න කොටසක් සර්වස්තිවාදී වෛභාසිකාචාර වරුන් දැක්විය හැකිය. ඔහු සකුබසින් මෙන්න අභිධර්ම ග්‍රන්ථයක් අභිධර්ම ග්‍රන්ථ සප්තකයක් ඉදිරිපත් කළ. අන්න දැන් තේරවාදීන්ට තියෙනවනේ පුතේ අභිධර්ම ග්‍රන්ථ හතක් පාලි භාෂාවෙන්. හැබැයි සර්වස්තිවාදීන් ඒක ප්‍රතික්ෂේප කළ. එයාලා සංස්කෘත භාෂාවෙන් තව අභිධර්ම ග්‍රන්ථ හතක් වෙනම ඉදිරිපත් කළා. මෙසේ අභිධර්ම සාහිත්‍ය සම්ප්‍රදාය රාශියක් ජනිත වී වාද විවාද කිරීම ගැන කලකිරුණු භික්ෂු පිරිසක් මේ සියලු ගැටලු අභිධර්මයේ පිළිගැනීම නිසා ඇති වූයේදී හොඳම ක්‍රියාව අභිධර්මයේ ප්‍රතික්ෂේප කිරීමේ සිතා සූත්‍ර ධර්ම පමණ පදනම් කරගත් ආචාරවාදයක් ඉදිරිපත් කළා. මොන්නේදී මිනිස් සාම්දුරු පිරිසක් කල්පනා කළා මුන් මේ එක්කෝම එකතුලා අරගන්නේ අභිධර්මයේ කියලා එකක් කියන නිසානේ. හරි. බල ඕන මගුලක් කරගෙන රණ්ඩු යාලා අපි කවුරුවත් අභිධර්මයේ පිළිගන්නේ නැහැ, අපිට අභිධර්මයේ ඕනෙත් නැහැ කියලා අභිධර්මයේ පිළිගත්තේ නැති ගුරුකුලයකට නිර්මාණය වෙනවා. දැන් ඔයාලා මෙතන ඔලුවට දාගන්න ඕන අභිධර්මයේට ප්‍රකරණ ග්‍රන්ථ හතක් තියෙනවා. ඒකට කියනවා සප්ත ප්‍රකරණේ කියලා. ඒ සප්ත ප්‍රකරණේ පිළිගන්නේ තේරවාදී භික්ෂූන්. හැබැයි තේරවාදී මේක පිළිගත්තට සමහර අය හිටියා තේරවාදී වුණත් අභිධර්මයේ පිටක ග්‍රන්ථ හත පිළිගන්නේ නැති. ඒක නිසා අය සකුබසින් වෙනම ග්‍රන්ථ හතක් ඉදිරිපත් කළා. ඉතින් උගත් භික්ෂූන් වහන්සේලා තීරණය කළා මේ හැම ගැටලුවක්ම නිර්මාණය වෙලා තියෙන භික්ෂූන් අතර නැත්තම් මතභේද ඇති වෙලා තියෙන අභිධර්මයේ නිසා. ඒ නිසා අපි කවුරුත් අභිධර්මයේ පිළිගන්නෙම නැහැ කියලා අභිධර්මයේ බැහැර කරපු ගුරුකුලයකට නිර්මාණය වුණා. ඔවුන් හඳුන්වන ලද්දේ සෞත්‍රාන්ත්‍රිකයන් වශයෙන්. ඔන්න මෙතනින් බලන්න නිකන් හරි ලස්සන ප්‍රශ්නයක් වලට අහන්න පුළුවන් හෝ ලස්සන අපිට ඡේදයක් ලියාගත හැකි. අභිධර්මයේ පිළිගත්තේ නැති පිරිසට අපි කියනවා සෞත්‍රාන්ත්‍රිකයන් කියලා. වචන වලට බයි වෙන්න එපා. ඒ පාර තුන් පාරක් කියදි කුරු වෙනවා. අභිධර්මයේ පිළිගත්තේ නැති අයට අපි කියනවා සෞත්‍රාන්ත්‍රිකයන් කියලා. අභිධර්මයේ ප්‍රතික්ෂේප කළ අභිධර්ම අධ්‍යයන වල ප්‍රතිඵල වශයෙන් උද්ගත වී තිබුණු නව ගැටලු මහා මඟ හරින්නට ඔවුන්ට හැකි නොවිය. එහෙයින් ඔවුන් අතුරින්ද බිහි වූයේ නමින් පමණක් අභිධර්මයක් නොවු එහෙත් යථාර්ථ වශයෙන් බලන විට තවත් අභිධර්මයක් වූ ගැනීම. ඒ කියන්නේ පුතේ දැන් අභිධර්මයේ බෙදීම තුල තිබුණනේ සියලු දේවල් වලට කියවනේ ධර්ම කියලා. එතකොට ඒවා බෙදුවනේ සතර පරමාර්ථ වශයෙන් චිත්තචෛතසික රූප නිබ්බාන කියලා. එතකොට ඒවට කියවනේ පරමාර්ථ ධර්ම කියලා. දැන් සියල්ල පරමාර්ථ ධර්ම කියන දන්ට අභිධර්මයේ දැම්මට පස්සේ මුන්ට ඒකෙන් මිදෙන්න බෑනේ. පැහැදිලිද? ඒ කොච්චර වුණත් අභිධර්මයේ ප්‍රතික්ෂේප කළා කියලා කිව්වට යාළට අභිධර්මයෙන් බැහැර වෙලා සිටීමේ හැකියාවක් තිබුණ නැහැ කියලා තමයි මේ කියන්නේ. විවිධ අභිධර්ම සම්ප්‍රදායන් ගැන සඳහන් කරන විට මුලින්ම අප විසින් සැලකිල්ලට ගත යුත්තේ පාලි භාෂෙන් සුරකී ඇති තේරවාදී විභජ්‍යවාදී අභිධර්මයේ වෙනත් කිසිම අභිධර්මයකට වඩා පාලි සූත්‍ර සාහිත්‍ය සමග ගැළපී සිටනා බවයි. පාලි සම්ප්‍රදායේ චින්තන බෞද්ධ ඉතිහාසයේ පැරණිම සම්ප්‍රදාය බව අවිවාදිතය. එහෙන් කවර අභිධර්ම සම්ප්‍රදායටත් වඩා එය මූලික බුදුදහම නියෝජනයෙහිලා සමත් බව කිව යුතුය. වෙනත් සම්ප්‍රදායන්හි අභිධර්ම කෘති තේරීය අභිධර්ම කෘති වලට වඩා ව්‍යුහයෙන් බොහෝ දුරට වෙනස් බව දක්වන ජේ කතා කුසු වැනි පඬිවරු එයින් හැඟී යන්නේ ඔවුන් තම අභිධර්ම සාහිත්‍ය වර්ධනය කරගත්තේ නිකාය වශයෙන් එන්න ගියාට පසු බවයි. ඉතින් සමහර අය පුතේ අභිධර්මයේ පිළිගත් අයත් හිටියා. ඒ අතර අභිධර්මයේ පිළිගත්තේ නැති පිරිසකුත් හිටියයි කියලා තමයි මේ සඳහන් කරන්නේ. ඉතින් අපි මේ කතා කරපු ටික දිග දිග ගිහිල්ලා අමතක වෙන්න කලින් අපි පුංචි නෝට් එකක් දාගමු. අද මා දිනේ දාලා පුතේ අභිධර්මයේ පොතේ ලියා ගන්න අංක දෙක පරිච්ඡේදය විවිධ අභිධර්ම සම්ප්‍රදායන් දෙක පරිච්ඡේදය විවිධ අභිධර්ම සම්ප්‍රදායන් කියලා ලියා ගන්න. දෙක පරිච්ඡේදය විවිධ අභිධර්ම සම්ප්‍රදාය ලියනකොට පුළුවන් හැමෝම පොතේ කැමරා ඔන් කරගන්න. එතකොට අපේ පන්ති අර නිරෝගීතාවට එක ගොඩක් වැදගත්. ඔයාලට එක දිගට නැහැ, ඉතින් ඕෆ් කරගන්නත් වෙලාව තියෙනවනේ. ඒ නිසා ලියන වෙලාවට පොඩ්ඩක් යන්නේ ඔන් කරගෙන ඉඳලා ආයෙ වෙලාවට ඕෆ් කරගන්න. එක දිගට අවශ්‍ය නැහැ. පාඩම උගන්නද්දි මට හිතෙන එක දෙයක් තියෙනවා. ඒ තමයි මේ
අනිත් පොත්වලට වඩා අන්තිමට වලට අභිධර්මයේ ටික ලේසි නේද? මේ සමහර ඒවා තේරෙන්නේ නැහැ නේ බෞද්ධ සංස්කෘතිය පොඩ්ඩක් අමාරු වැඩි වගේ. ඊට වඩා මේකෙම අමාරු ගතියක් නැහැ මේක. අවබෝධ වෙනවා දැන් තේරුන්නේ නැහැ වගේ මට චුට්ටක් දුර ගියා උදේ තේරෙනවා. හරි පාඩමේ නම සටහන් කරගන්න ඇති. අපි ඊට පස්සේ ඉස්සරහට ලියාගෙන යනවා. සත්වයා හා ලෝකයා පිළිබඳව පවතින සියල්ල සත්වයා හා ලෝකය පිළිබඳව පවතින සියල්ල සත්වයා හා ලෝකය පිළිබඳ පවතින සියල්ල අභිධර්මයේදී සඳහන් කරන්නේ සියල්ල අභිධර්මයේදී සඳහන් කරන්නේ පාඨ පෑනකින් ධර්ම වශයෙනි අභිධර්මයේදී සඳහන් කරන්නේ පාඨ පෑනකින් ධර්ම වශයෙනි එම ධර්ම පැන මාරු කළා එම ධර්ම පුතේ මේ ආයි පාඩ පැනින් යටින් යටට ලියන්න මං ඉස්සරහා කියන විදිහට ලියන්න රූල මුලකින් යටට ලියන්න එම ධර්ම චිත්ත කමාව අකමදාන බ චිත්ත ඊට පස්සේ යට රූලට එන්න චිත්ත ඒ රූලෙම යට රූලට චෛතසික චෛතසික කියන්නේ කොඹු දෙකයි ච චිත්ත චෛතසික ඊට යට රූලෙන් රූප ඊට යට රූලෙන් නිර්වාණ නැත්නම් නිබ්බාන නිර්වාණ නිබ්බාන වචන දෙක මේකයි පාරිසංස්කෘත ભેදයක් තියෙනවා නිබ්බාන දැන් පුතේ ඔය ඉස්සරහින් සංගල වරහණක් දාලා ලියාගන්න සතර පරමාර්ථ කියලා චිත්ත චෛතසික රූප නිබ්බාන කියලා යටර ලිව්වා ඒ ටික ඔක්කොම වෙන සකල වරහණක් දැම්ම ලිව්වා සතර පරමාර්ථ කියලා වශයෙන් බෙදීමට ලක් වේ මෙම පරමාර්ථ ධර්ම හතරට හසු නොවන කිසිවක් මෙම පරමාර්ථ ධර්ම හතරට හසු නොවන කිසිවක් ලෝකයේ නැත මෙම පරමාර්ථ ධර්ම හතරට හසු නොවන කිසිවක් ලෝකයේ නොමැත අලුත් ඡේදයකට එන පුතේ ථේරවාදී අභිධර්ම පිටකයේ ථේරවාදී අභිධර්ම පිටකයේ ග්‍රන්ථ හතකි පියවාදී අභිධර්ම පිටකයේ ග්‍රන්ථ හතරකි එය හඳුන්වන්නේ සප්ත ප්‍රකරණය සයන්න අල්පයන්න තයන්න සප්ත ප්‍රකරණය
නමිනි ප්‍රකරණය නමිනි එහෙත් ඇතැම් ගුරුකුලයන් එහෙත් ඇතැම් ගුරුකුලයන් මෙම ප්‍රකරණ ග්‍රන්ථ හත ඇතැම් ගුරුකුලයන් මෙම ප්‍රකරණ ග්‍රන්ථ හත පිළිගන්නේ නැහැ. ප්‍රකරණ ග්‍රන්ථ හත නොපිළිගන්නේ. සාරවා කොදින තේරවාදයේම කොටසක් වූ තේරවාදයේම කොටසක් වූ පාඨ පැනකින් තේරවාදයේම කොටසක් වූ පාඨ පැනකින් සරුවස්තිවාදී වෛභාෂික ආචාරවරු සරුවස් වාදී වෛභාෂික කොම්බු දෙකයි වෝ සර්වස්තිවාදී වෛභාෂික ආචාරවරු සකුබසින් වෙනම ප්‍රකරණ ග්‍රන්ථ හතක් සකුබසින් වෙනම ප්‍රකරණ ග්‍රන්ථ හතක් ඉදිරිපත් කරයි ඒ අනුව ඒ අනුව ඇතමෙක් අභිධර්මය පිළිගත් අතර ඒ අනුව ඇතමෙක් අභිධර්මය පිළිගත් අතර තවත් අයෙක් එය ප්‍රතික්ෂේප කළහ. එක් ඒ ප්‍රතික්ෂේප කළ භික්ෂූන්ගේ මෙම වාද කිරීමට භික්ෂූන්ගේ මෙම වාද කිරීමට අකමැති වූ පිරිසක් කමැති වූ පිරිසක් සූත්‍ර ධර්ම පමණක් සූත්‍ර ධර්ම පමණක් පිළිගන්නා ලදී. සූත්‍ර ධර්ම පමණක් පිළිගන්නා ලදී. එම පිරිස හැඳින්වූයේ එම පිරිස හැඳින්වූයේ සෞත්‍රාන්තිකයන් එම පිරිස හැඳින්වූයේ සෞත්‍රාන්තිකයන් නමින්ය. පිරිස හැඳින්වූයේ සෞත්‍රාන්තිකයන් නමින්ය. අලුත් ඡේදයක් තිබේ.
කෙසේ නමුත් සමස්ත කරුණු තුළින් පැහැදිලි වන්නේ කෙසේ නමුත් සමස්ත කරුණු තුළින් පැහැදිලි වන්නේ සියලු අභිධර්ම සම්ප්‍රදායන්ට වඩා සියලු අභිධර්ම සම්ප්‍රදායන්ට වඩා පාලි සූත්‍ර ධර්ම හා ගැලපෙන අභිධර්ම පිටකයක් පාලි සූත්‍ර ධර්ම හා ගැලපෙන අභිධර්ම පිටකයක් ඇත්තේ තේරවාදී භික්ෂූන්ට පමණක් බවයි. ඇත්තේ තේරවාදී භික්ෂූන්ට පමණක් බවයි. තල පොඩ්ඩක් අහගෙන ඉන්න කියන කතාව ඉවරයි ලියනක පොඩ්ඩක් අතර කරලා කැමරාව නම් ඔෆ් කරගන්න. දැන් මේ කිව්ව කතාව ගැන වලට තේරුණාද මොන හරි දෙයක්? අභිධර්මයේ ගත්තට පස්සේ බුද්ධ භාෂිතයක් වූවා හෝ නොවුවා තුන්වන ධර්ම සංගායනා වෙනකොට අභිධර්ම පිටකයක් උඩින් පහළ වෙලා හරි අපිට තියෙනවානේ. ඒකනේ ඇත්ත කතාව. එතකොට අභිධර්ම පිටකය කියන එක සම්පූර්ණ වෙන්නේ මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ අභිධර්ම පිටකයට කතාවත් උපකරණය සම්පාදනය කළාට පස්සේනේ. ඒකත් ඔයාලා පිළිගන්නවා. අපි ගිය සතියේ කතා කළානේ. එතකොට මේ අභිධර්ම පිටකයේ තියෙන සප්ත ප්‍රකරණය, ප්‍රකරණ ග්‍රන්ථ හතර. මොනවද හතර? ධම්ම අපිට ඉස්සරහා ලියන්න එනවා. ධම්ම සංගණී ප්‍රකරණය, විභංග ප්‍රකරණය, ධාතු කතා ප්‍රකරණය, පුද්ගල පඤ්ඤත්ති ප්‍රකරණය, කතාවත් ප්‍රකරණය, යමක ප්‍රකරණය, පဋාණ ප්‍රකරණය කියලා තමයි අභිධර්ම පිටකයේ සප්ත ප්‍රකරණ ග්‍රන්ථ ටික හඳුන්වන්නේ. දැන් විභාගයට එන බලා අභිධර්මයේ සත්ත ප්‍රකරණය හඳුනන්නේ මහ දෙයක් නෑ. එතකොට ඒ අභිධර්ම පිටකයේ තියෙන ප්‍රකරණ ග්‍රන්ථ හත ගැන හැමෝම පිළිගත්තේ නෑ. සමහර ඒවා ප්‍රතික්ෂේප කළා, සමහර ඒවා පිළිගත්. එතකොට තව පිරිසක් කල්පනා කළා මුන් මේ එක එක මා භික්ෂුන් අතර නිකන් ගැටලු ඇති කරගෙන තියෙන්නේ අභිධර්ම පිටකය නිසානේ. ඒ නිසා අපි අභිධර්ම පිටකය පිළිගන්නේම නෑ කියලා සර්වාස්තිවාදී සම්ප්‍රදායක් වෙනමත් නිර්මාණය වුණා. ඔය මතවාද කුමක් කෙසේ කොහොම වුවත් පැහැදිලිව දකින්න ලැබෙන ඒ තමයි පිටි තේරවාදීන් විසින් ඉදිරිපත් කරන අභිධර්ම පිටකයේ බුද්ධ භාෂිතයේ තියෙන සූත්‍ර කොටස් එක හරියට ගැලපෙන. දැන් අභිධර්මයේ බුද්ධ භාෂිතයක් නෙවෙයි නම් බුදුහාමුදුරුවෝ කියපු සූත්‍රත් එක්ක ගැලපෙන විදිහක් නැහැ නේද? ඒ ජාතියට ගැලපෙන ඒ ජාතියේ ජොයින්ට් එකක් තියෙන්නේ නෝමනේ. බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්ම කොටස් වල අභිධර්මීය ගාන්ටම සෙට් වෙනවා. ඉතින් ඒක වෙන කිසිම එක නැහැ. මහායානය තුල එහෙම එකක් නැහැ. පැහැදිලිද? ඒ නිසා අභිධර්මයේ කියන්නේ තේරවාදී වික්ෂුන්ට බැහැර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඊට පස්සේ අපි මුල්ම ඡේදේ කතා කරපේ ඔයාලට පැහැදිලි ඇති. දැන් ලෝකේ තියෙන විවිධ වස්තුන්ට අපි විවිධ නාම භාවිතා කරනවා. හැබැයි අභිධර්මයේදී ඒ සියල්ලටම භාවිතා කරන ධර්මයක්. පැහැදිලිද? ඒක හැම දෙයක්ම ධර්ම. එතකොට ධර්ම කියන එක තමයි පුතේ අපි අතන බෙදුවේ. ඒ ධර්ම ටික බෙදෙනවා චිත්ත චෛතසික රූප නිපාන කියලා හතරකට. ඒ හතරට පොදු ඒ භාවිතා කරන නමක් තමයි මේ පරමාර්ථ ධර්ම. ඉතින් එහාට ඒකේ බෙදීමක් නැහැ. නැත්තම් කෙලවර සත්‍ය වගේ අදහසක් ඒ තුළින් එකතු වෙනවා. පැහැදිලිද? අපි ওই ටික තමයි කතා කළේ. අපි බලමු ඉතින් එහාට තව මොනවද මේ අභිධර්ම පිටකය ගැන අපිට තොරතුරු වශයෙන් හොයා ගන්න තියෙන්නේ කියලා. තියෙන්නේ මෙතන ථේරවාදී විභජ්‍යවාදීන්ගේ අභිධර්මය ළඟට වැදගත් වන දියුණු අභිධර්ම සම්ප්‍රදායක්සේ සම්ප්‍රදාය තේරවාදී නිකායන්සේ දැක්වෙන සර්වාස්තිවාදය දැක්විය හැකිය. සර්වාස්තිවාදය කියන්නේ ඔයාලා මතක තියාගන්න අභිධර්මයේ බැහැර කරලා නියම බලවන මගුලක් කරගෙන අපි අභිධර්මයේ පිට පිළිගන්නේ නැහැ කියලා හිටිය සෙට් එකනේ.
එම අභිධර්මයේ තේරවාදී නිකායක් විසින් අරඹන ලද්දේ වූද මහායානිකයන්ට පවා එහි බලපෑමේ මිදෙන්නට නොහැකි වූ බව විචාරකයෝ පවසති. තේරවාදී අභිධර්මයේ උගන්වනු ලබන්නේ චිත්ත චෛතසික රූප නිබ්බාන. දැන් මේකට කියන හතරට කියන නම මොකද? සතර පරමාර්ථ. පමණක් වූද සර්වස්තිවාදී අභිධර්මයේද චිත්ත විප්‍රයුක්ත ධර්ම නමින් තවත් ධර්ම 14ක් උගන්වනු ලැබේ. මංගල මේ හැරෙන්නට අසස්කෘත ධර්ම නැත් අසංකත සංඛ්‍යාව දෝන් විසින් වැඩි කොට තිබේ. ථේරවාදී පාලි අභිධර්මය නිර්වාණය එකම අසංස්කෘත අසංස්කෘත ඔන්න බලන්න මෙතන වචන දෙක පුතේ මේ වචනේ තමයි සංස්කෘත. සංස්කෘත කියලා කියන්නේ සංස්කාර කියලා අපි ගත්තොත් හේතුන්ගෙන් හටගත් යන්න කැපට සංස්කෘතනේ තියෙන්නේ. සංස්කෘත කියලා කියන්නේ හේතුන්ගෙන් හටගත් කියන එකනේ. අපි මේ අභිධර්මයේ තුල කියනවා ඒවා අසංස්කෘතයි කියලා. අසංස්කෘතයි කියලා කියන්නේ මේ කිසිම හේතුවක් නැහැ කියන එක. ඒතකොට නිර්වාණය කියන එකට හේතුවක් නැහැ. නිර්වාණය සංකතද අසංකතද කියලා හෙව් දෙන දින උත්තරේ පුතේ අසංකතයි කියන්නේ. මොකද නිර්වාණය ඩියට පස්සේ ඒකට හේතුඵල සම්බන්ධතාවයක් හෝ සංඛාර ධර්මයක් හෝ නැතිවීමක් හෝ ඇතිවීමක් හෝ පැවතීමක් හෝ කිසිවක්ම නැහැ. එනිසා නිවනට කියන්නේ ශූන්‍යතයි කියලා. අසංස්කෘතයි කියලා නේ. සංස්කෘතයි කියන බෑ. සංස්කෘත වුණොත් එහෙම හේතු ප්‍රත්‍ය සම්බන්ධතාවය තියෙන මෙලව තියෙන පරලෝ තියෙන මව ඉන්න පියා ඉන්න අතීත අනාගත වර්තමාන කියලා බෙදෙන ඒ හැම අර්ථයක්ම එකතු කරන්න පුළුවන්. හැබැයි නිර්වාණය නිර්වාණ කියන්නේ එකක්. නිර්වාණයෙන් පස්සේ ආයි කිසිවක් නැහැ නේ. කිසිවක් නැති නිසා අපි එකට කියනවා අසංස්කෘත ධර්ම කියලා. එහෙත් සර්වස්තිවාදී වූ අසංස්කෘත ධර්ම තුනක් දක්වයි. තේරවාදී දැන් නිවන අසංස්කෘත නම් ඒක කිසිවක් දක්වන්න බෑනේ. හැබැයි සර්වස්තිවාදී සම්ප්‍රදාය කියනවා නිවනේ තියෙන ධර්ම තුනක්. එනම් ප්‍රතිසංඛ්‍යා නිරෝධ, අප්‍රතිසංඛ්‍යා නිරෝධ සහ ආකාශ වශයෙන්. ඒ නිරෝධ කියන්නේ දුරේ නැති කිරීම වගේ අදහසක්. ඒතකොට යාලා කියනවා නෑ නිවනේ තියෙන ආකාර තුනක්. ඒ තමයි ප්‍රතිසංඛ්‍යා නිරෝධ, අප්‍රතිසංඛ්‍යා නිරෝධ හා ආකාශ වශයෙන්. ඔවුන් දක්වන ධර්ම සංඛ්‍යාව 75කි. සංස්කෘත ධර්ම 72ක් හා අසංස්කෘත ධර්ම 3ක් වශයෙන් එම ධර්ම වර්ග කර ඇත්තේ මෙසේ. දැන් ඔයාලා තේරවාදීකේ පිළිගන්න ඕනේ පුතේ අපේ සංකත ධර්ම තියෙන හැබැයි අසංස්කෘත ධර්ම කියන්නේ නිවන එකයි. එතනින් එහාට නෑ. සංකත එකයි. හැබැයි මේ සර්වස්තිවාදීකේ අසංකත කියන එකට මෙතන පේනවා වලත මේ 3ක් දක්වලා තියෙනවා. අපි මේකේ එකයි කියලා කියද්දි මෙයාලා කියනවා නෑ එකක් නෙවෙයි 3ක් කියලා. පැහැදිලිද? අපි ඒ ගැන තමයි මෙතෙන්දි කතා කරන්නේ. මේ චාට් එකත් පොඩ්ඩක් අපිට සංහන කරගන්න අවශ්‍ය වෙනවා. මේකෙත් පොඩි නෝට් එකක් ලියලා ඉස්සරහට යන්න නැත්තම් ගොඩ ගෙහිච්චම තේරෙනවා මම. ලියාගමු මේ පෙරසේම පුළුවන් ඒ කැමරා ඔන් කරගන්න. අලුත් ඡේදකින් යන පටන් ගන්න. මේ පොඩ පොඩ ලියවන්න හේතුව තමයි අපි කතා කරන ටික ඒ වෙලාවෙම පොතට දාගත්තම මටත් ලේසි, ඔයාලටත් ලේසි නේද අපි මොකද්ද කතා කළේ කියලා තේරෙනවද? පුතාලට මං කියන දේ අහන් ඉන්න ඕනේ නැහැ. හැම සද්ද නැතුව ගොළු වගේ. ඔයාලට මොනව හරි ගැටලුවක් තියෙනවා නම් දැන් අපේ පන්ති වල තොරතුරු බලන්න එහෙම ප්‍රශ්නයක් නැහැ. බල්ටි විතරයි ගහන්න ඇති. එහෙම අවුලක් නැහැ. මයික් එක ඔන් කරලා අහන්න. ආම්දුනේ ප්‍රශ්නයක් තියෙනවා. ඒක කොහොමද මෙහෙම මෙන්නේ? අරකෙන් මොකද්ද කියන්නේ? මේකෙන් මොකද්ද කියන්නේ? එහෙම හැබැයි නම් ප්‍රශ්නයක් මේ මෙසේජ් එකක් දාන්න. එහෙම එහෙම ලොකු ඉගෙන ගන්න දාට නිකුරු ගෝල සම්බන්ධයෙන්ද? එහෙම ඔයාලගේ මම එහෙම ලොකු සාදු සාදු කියන ගෞරවය බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙම ඕනේ නැහැ. ඉගෙන ගන්න වෙලාවට ඒ වැඩ ටික පහසුවෙන් කරගත්තා නම් හරි. ඔයාලා ශබ්ද දාලා වැඩේ කරන තරමට මේක සාර්ථක වෙයි කියලා හිතනවා. හරි. ලියාගමුකෝ. අලුත් ඡේදෙකින්. අභිධර්මයේ පිළිබඳව වෙනත් ගුරුකුලයන් විසින් ඉදිරිපත් කරන ලද මතවාද අභිධර්මයේ පිළිබඳ වෙනත් ගුරුකුලයන් විසින් ඉදිරිපත් කරන ලද මතවාද වලට වඩා මතවාද වලට වඩා ත
තේරවාදී අභිධර්ම සම්ප්‍රදාය තේරවාදී අභිධර්ම සම්ප්‍රදාය ව්‍යුහයෙන් වෙනස්ය. ව්‍යුහයෙන් වෙනස්ය. සර්වාස්තිවාදී නිකායන්ද සර්වාස්තිවාදී නිකායන්ද අභිධර්ම විග්‍රහයක් දක්වයි. අභිධර්ම විග්‍රහයක් දක්වයි. ථේරවාදී අභිධර්මයේ විග්‍රහය දක්වයි. ථේරවාදී අභිධර්මයේ සතර පරමාර්ථ පමණක් දැක්වුව. දැන් ඔයාලා දන්නවා සතර පරමාර්ථ මොනවද? චිත්ත, චෛතසික, රූප, නිබ්බාන. ථේරවාදී අභිධර්මයේ සතර පරමාර්ථ පමණක් දැක්වුවද සර්වාස්තිවාදී චිත්ත විප්පයුත්ත නමි. චිත්ත විප්පයුත්ත නමි. තවත් ධර්ම 14ක් දක්වයි. චිත්ත විප්පයුත්ත නමි. තවත් ධර්ම 14ක් දක්වයි. ථේරවාදී අභිධර්මයේ තුල අසංකත ධර්ම ථේරවාදී අභිධර්මයේ තුල අසංකත ධර්ම එකක් ලෙස දැක්වුවද අසංකත ධර්ම එකක් ලෙස දැක්වුවද සර්වාස්තිවාදීන් එය තුනක් ලෙස දක්වයි. සර්වස්තිවාදීන්නේ තුනක් ලෙස දක්වයි. පුතේ රෝමි ලක්කන් 1 2 3 දාලා යට ලියාගන්න. මේ තුන මොකක්ද කියන එක ප්‍රතිසංඛයා නිරෝධ
एक प्रतिसंख्या निरोध, देख दो मिला काम देख, अप्रतिसंख्या निरोध, प्रतिसंख्या निरोध देख, अप्रतिसंख्या निरोध, तूने आकाश, आकाश निवेश गैन आकाश, තාල පොඩි තීරිකක් කියලා දෙන්න මෙන්න මේක බලා ගත්තා ඔලුවට යනවා මොකද්ද මේ කියන්නේ දැන් මේ තියෙන්නේ මේ අතන ඉලක්කම් ටිකක් තියෙන චිත්ත කියලා පටන් ගන්න තැන ඔය තියෙන්නේ තේරවාදී එකයි ඊට පස්සේ අපි ගත්තොත් එහෙම අනිත් සර්වාස්තිවාදීන් එකේ වෙනස් කොහොමද චිත්තෙන් බලන්න තේරවාදී එකේ තියෙන්නේ කොහොමද තේරවාදීගේ චිත්ත තියෙනවා හරි චෛතසික තියෙනවා හරි රූප තියෙනවා හරි මේ චිත්ත විප්‍රයුක්ත කියන එක කාගේ එකක්ද ඒක අපේ එකක් නෙමෙයි ඒක සර්වාස්තිවාදී ඔයාලගේ නෝට් එකේ ලිව්ව මතක ඇති චිත්ත විප්‍රයුක්ත 14ක් කියලා කියන්නේ ඒක අපේ නෙමෙයි ඔන්න දැන් තේරවාදීන්ට අපේ නොවන මෙතන 14ක් එකතු වෙලා තියෙනවා අසංස්කෘත කියන එක තේරවාදී නෙමෙයි එහෙනම් මොකද චිත්ත චෛතසික රූප මෙතෙන්ට හරිනම් තේරවාදී එකේ එන්න ඕනේ පුතේ නිබ්බානනේ චිත්ත චෛතසික රූප ඊට පස්සේ එන්න ඕනේ මෙතන නිබ්බාන කියලා තමයි එන්න ඕනේ හොඳේ මෙතන එනවා නිබ්බාන කියලා නිබ්බාන එකයි මේක තමයි මම මේ ලියමේ දාම් පාටින් දාලා තියෙන්නේ නිබ්බාන එකයි තේරවාදී අභිධර්මයේ ටික ඇහුවොත් එහෙම චිත්ත එකයි චෛතසික 46 රූප 11යි නිබ්බාන එකයි සර්වස්තිවාදීක බලනකො චිත්ත එකයි චෛතසික 46යි රූප 11යි අලුත් එකක් වෙනවා මොකද්ද චිත්ත විප්පයුත්ත කියලා 14යි අපි නිබ්බාන එකයි කියන එකට යාලා කියනවා අසංස්කෘත 3යි දැන් ඔයාලා රෝමි ලක්කන් 1 2 3 දාලා ලිව්වේ මෙන්න මේ අසංස්කෘත 3 කියන එක පැහැදිලිද මන්ද මම කියන එක එතකොට මේ තේරවාදී අභිධර්මයට වඩා මේ අර සර්වාස්තිවාදී අභිධර්මයේ ව්‍යුහය වෙනස් පැහැදිලිද නේ මේ ටිකක් හරි චිත්ත ජයසික රූප හරි අපි නිබ්බාන කියනට යාල අසංස් අපි නිබ්බාන එකයි කියනට යාල අසංස්කෘත කියලා දාලා තුනක් කරලා තියෙනවා. අපි කියන්නේ නැති චිත්ත විප්‍රයුක්ත කියන එකට එයා 14ක් අමුතුවෙන් දාලා තියෙනවා. ඒ කියන්නේ සරලව ගත්තොත් එයාලගේ වැඩි මෙතන 14යි මෙතන 3යි 15යි 16යි 17ක්. එකට එකක් අඩුනොත් එහෙම 16ක් මෙයාලගේ අපිට වඩා වැඩි. ඒ කියන්නේ තේරවාදී අභිධර්ම පිටකේ ව්‍යුහයට වඩා 16ක් වැඩි මේ සර්වස්තිවාදීන් ඉදිරිපත් කරන අභිධර්ම සම්ප්‍රදාය තුන. පැහැදිලිද? ඉතින් මේක පුතේ මේ මම කුරුටු බලිකාපු එක නැතුව මේක තියෙන ඔරිජිනල් එක ලියාගමු මේ විදිහට පොඩක් නෝට් එකක් ලියන්න සර්වාස්තිවාදීන්ගේ අභිධර්ම පිටකයේ බෙදීම සර්වාස්තිවාදීන්ගේ අභිධර්ම පිටකයේ බෙදීම සර්වස්තිවාදීන්ගේ අභිධර්ම පිටකයේ බෙදීම හැත්තෑ පහක් වශයෙන් මෙසේ වර්ගීකරණය කළ හැකි හැත්තෑ පහක් වශයෙන් මෙසේ වර්ගීකරණය කළ හැකි 75ක් වශයෙන් මෙසේ වර්ගීකරණය කළ හැකි පාට පෑනක් අරගෙන මම පොතේ තියෙන එක ලියන්නේ බලන්න මෙතන 75 හැදෙන හැටි ඔයාලා බලන්න නිකන් ඉන්න මම බලන්න චිත්ත එකයි මෙතන 46 46 එකයි 47යි 47යි 3යි 50යි 50යි 10යි 60යි 60යි 10යි 70යි මෙතන 4යි 74යි මේකයි 75යි මේ දිනේ 75 එන ජොලිනේ
සමස්සරි එහෙනම් ආ මේටි දැන් පුතේ ලියා ගන්න චිත්ත කියලා ලිව්වා ඉස්සරහින් එකයි චෛතසික කියලා ලිව්වා ඉස්සරහින් 46යි රූප කියලා ලිව්වා 11යි චිත්ත විප්‍රයුත්ත 14යි අසස්කෘත 3යි මේ ටික ලියා ගන්න යටින් ඉරක් ගහලා එකතු කිරීම දාලා 75යි කියලා වෙනවා ඒක වැඩි පැටලෙන්නේ නැහැ ලියලි රචයන් චැට් එකට දාන මැසේජ් එකක් ඉවරයි කියන්නේ ඉවරුනාම චැට් එකට මැසේජ් එකක් දාන ලියලි ඉවරයි චිත්ත එකයි චෛතසික 46යි රූප 11යි චිත්ත විප්‍යුද විප්‍යුත්ත 14යි අසංස්කෘත 3යි ඉරක් ගැව්වා එකතුව දැම්ම 75යි හමේෂා ඉවරයි මොව දාන්න පුතේ ඉතන අපි ඊළඟ කොටස ගියත් හැකි ස්පීඩ් ගේනවා නේද හමේෂා සමනිත් ඉවරයි මලීෂා ඉවරයි අවීෂාත් ඉවරයි හිමාෂා ඉවරයි ආම්බුරෝ ඉවරයි ඉවරටම ඉවරයිද? ඉක්මි ඉවරයි ශශිකලා ඉවරයි. සිසුවත් ඉවර ඇති කියලා මම හිතනවා. හිමීට බලාගෙන මම මේකේ මැටන කතා කරන්නේ ලියුම නැති අඩු ටික පේනවා තමයි. තව ටිකක්. හරි. මම ඊළඟ ජීවිතෙත් එක පුතේ යමු වෙන්නේ බලන්න ඔයාලා කොහොමද? තවත් වැදගත් අභිධර්ම සාහිත්‍යයක් වශයෙන් සාරිපුත්‍ර අභිධර්ම ශාස්ත්‍රයේ විචාරකයන්ගේ අවධානයට යොමු වී ඇත. මේ දැනට අවශිෂ්ටව ඇත්තේ චීන බසින් පමණ මේ සාරිපුත්ත අභිධර්ම මං ඇයි මේ අමුතු නමකින් මොකද මේ අභිධර්මේ සාරිපුත්ත අභිධර්ම කියන්නේ මොකක්ද වෙද්දත් ඔයාලට තේරෙන්න ඕනේ මේ කොටස් ගැලපෙන උඩත් එක දැන් ඉස්සෙල්ලා අපි කිව්වා මතකද අභිධර්මයේ කියන්නේ විවිධ ගුරුකුල විවිධ මතවාදී ඉදිරිපත් කළා කියන්නේ මේ තිය සාරිපුත්ත අභිධර්ම කියන්නේ විවිධ ගුරුකුලයක් එතන උනා මට දා දැන් මේ සුද්ධම් අභිධර්මයේ කියලා ඒ මොකද්ද ඉතින් මම අභිධර්මයේ හදාලා මගේ ගුරුකුලයට උගන්වන්න අපේ හාමුදුරන්ට දාතේ යාගේ නම දාලා අභිධර්මයේ කියලා. ඒ මොකද්ද? ඒ මේකක් නෑනේ. නැත්නම් නෑනේ. ඒ ගුරුකුල කියන්නේ වාලට ඕන නමක් දාතේ. පැහැදිලිද? එන්නේ ඒක තමයි ඔය. ඒකයි අභිධර්මයේ කියන්නේ පුතේ දැන්. එකක් වුණාට පසුකාලීනව විවිධයි අභිධර්ම අධ්‍යයනය කළා විවිධ මතවාද ඉදිරිපත් කරන්න පටන් ගත්තා. හරියට අර බුදුදහම ගැන අද වර්තමානයේ එක එක භික්ෂුන් වහන්සේලා එක එක උගත් මිනිස්සු අරුම්මුන් කියන කතාව වගේ නේද? ඒ වගේ එකක් ඔය උනේ. ඉතින් මේ සාරිපුත්ත අභිධර්මයේ කියන එකත් එකලතු වෙච්ච මහායාන ප්‍රසිද්ධ අභිධර්ම පිටකයක් හැබැයි ඒක මේ කිසිම භාෂාවකින් ඉතුරු වෙලා නැහැ මේ වෙද්දි තියෙන්නේ මේ චීන භාෂාවෙන් විතරයි මේ වෙච්චර වැදගත් නැහැ අපිට මේ මහා සාංගික නිකායේද සම්මිතීය නිකායේද නැතහොත් ධම්මගුප්තිකයන්ගේද හරියටම තීරණය කර නැත ඉතින් මේ දැන් සාරිපුත්ත හාමුදුරුවෝ මහා සාංගිකයේද සම්මිතිවාදී නිකායකේද ධර්මගුප්තික නිකායකේද ඒ කිසිම දෙයක් ගැන තොරතුරු නැහැ මේ ආචාරවන් තුන් පිරිසටම අභිධර්මයේ පැවති බව සඳහන් වේ. ඒ කියන්නේ කාටද සම්මිතියටයි ධම්මගුප්තිකයටයි මහා සංඝට අභිධර්ම තිබුණලු. ඉතින් මේක කාගෙද කියලා දන්නේ නැහැ. මහා සාංගිකයන් තේරියන්ගෙන් අභිධර්මයේ ප්‍රතික්ෂේප කළද මාතිකා පිටකයන් වුණට තිබුණු බවට ශිලාලේඛන සාධක මගින් සනාත වී ඇත. මහා සාංගිකයන්ගේ ගෝකුලික හා බහුශ්‍රුති යන අනුනිකායවල භික්ෂූන් අභිධර්මයේ ප්‍රිය කළ තමන්ගේම අභිධර්මයක් වර්ධනය කරගත් පිරිසක් බව පැවසේ. ඒ කියන්නේ මේ වචන වලට උඹලා කොල්මන් වෙන්නේ පා මහදේවල් නෑ ඔකස්සේ. මේ තේරවාදී මහා සාංගික ගෝකුලිකේ ඒකබ්බෝහාරිකේ පඤ්ඤත්තිවාදී චේතියවාදී ධර්මගුප්ති කියන්නේ මොකුද? දිවන ධර්ම සංගායනාවේ නිකාය බෙදීම පස්සේ බුද්ධ ශාසනය ඇතුළත නිකායන්. ඉතින් ඒ නිකාය හැමෝම අභිධර්ම පිටකේ පිළිගත්තේ නෑ. පිළිගත් අය එක එක මතවාද ඉදිරිපත් කළා. එච්චරයි. ඉතින් ඒ පුතේ පිළිගත්තේ නැහැ විතරන්නේ උන් අභිධර්මයේ උන්ට ඕන වුණ මතවාද දාලා ඒව හදාගත්තා. උන් කියන වචනේ භාවිතා කරන්න සුදුසු නැහැ. මම ඔයාලට මේ කර නිකන් බය වෙලා වගේ ඉඳී දෙයි හැංගෙන නිසා තමයි මෙච්චර සර්ව ඔලුවට දාන්න දඟලන්නේ. සමිමිතියන්ගේ අභිධර්මයේ පුද්ගලවාදී වූ සාරිපුත්‍රාභිධර්මයේ පුද්ගලවාදී කියන කිසිවක් නැත. ඒක ඉතින් අපිට ඇත්තටම වැදගත් නැති දෙයක්. තේරවාදී දැන් ඔයාලට වැදගත් නැති වුණාට
ඔයාලට මේවා ලියද්දි ලියද හැකි පුතේ මේ අභිධර්ම පිටකය පිළිබඳව විවිධ අය නිකාය භේදයක් සමග නිර්මාණය වූ විවිධ නිකායක භික්ෂූන් අභිධර්ම පිටකය අත්හදා බලහ ඔවුන්ගේ මතවාද ලෙස විවිධාකාරයෙන් ඉදිරිපත් කළ බව පැහැදිලි වේ. බලන්න කොච්චර සරල ඡේදයක්ද අපි මේ අමාරුම ටිකට දෙන්නේ. ඒ නිසා ඔයාලා බය වෙන්න එපා. අවබෝධය තියෙන කෙනාට ප්‍රශ්නේ කොහොම ආවත් දෙන්න පුළුවන්. ඉතින් අර කෝකටත් අයිලි වගේ තමයි. ඔයාලා පාඩම් කරන් යන ප්‍රශ්නේ කොහොම ආවත් එහෙට මෙහෙට හැඩ දාලා දිනනවා. අයිසිං කරන එක ඔයාලගේ වැඩක් කරා. මැසේජ් එකක් තියෙනවා අපේ හාමුදුරනේ මගේ වෝන්ගේ බැටරි වැස්ස එක දිනන නොවේ. රෙකෝඩින් එක දෙන්න. පන්තියක් තියෙද්දි කලින් හැබැයි එකට පිළිවෙත් සූදානම් වෙන්න ඕන. දන්නවනේ මේක තියෙනවා කියලා අද නේද? තෙරවාදී පක්ෂයටම අයත් අභිධර්මයේ ආචාර්යවරුන් අතර වාත්සී පුත්‍රයෝ විශේෂ තැනක් ගත්ත ඔහු අභිධර්මයේ දැක්වෙන නිස්සන්ත නිජීව ධර්ම විභාගයේ අසම්පූර්ණ විග්‍රහයක් බව සිතු ලෝක සත්‍යය හුදෙක් සුක්ෂ නිජීව ධර්ම සමූහයක් පමණක්ද සත්‍යයාගේ සජීවී බව අභිධර්මයේ නොතකා කළ නොහේ. එහෙන් එය පුද්ගල වශයෙන් හඳුන්වන වාත්සී පුත්‍රීය නිකාය විසින් අරබණ ලද මෙම පුද්ගලවාදී ඔවුන්ගේ අනුනිකාය චතුෂ්කය වූ ධර්මෝත්තරීය භද්‍රයානික සමිමිතීය ශනනාගරික යන නිකායන් විසින්ද පිළිගන්නා ලද මේ ඉගැන්වීම් පිළිබඳව මේ නිකායවල අනුගාමිකයන් ලියූ ග්‍රන්ථ කිසිවක් සංස්කෘත භාෂාවෙන් ලැබී නැත. සමිමිතීය නිකායට සමිමිතීය නිකාය ශාස්ත්‍රය නම් ග්‍රන්ථය චීන බසින් ලැබී ඉන්දියාවේ වෙන් කත මනන්ත යක මොකක්ද වචනේ වෙන් කත මන මනනත් නම් පඬිවරයා විසින් උට නම දාපිකාට ඔයංගෙල වෙඩි තියන්නවා විසින් 1951 දී ඉංග්‍රීසි බසට පරිවර්තනය කර ඇත. මේ හැරෙන්නට කතාවත්තු අභිධර්ම කෝෂ වැනි ග්‍රන්ථවලද විවේචන සඳහා ඔවුන්ගේ අදහස් ගෙනහැර දක්වා තිබේ. ඉතින් මේ තේරවාදී අභිධර්මය ගැන කතා කරද්දී අභිධර්ම පිටකයට මහඟු සේවාවක් කරපු කෙනෙක් කියන වාත්සී පුත්‍ර හිමි කියන ඉතින් ඒ අයගේ අනු කොටස් ගණනාවකට බෙදලා අභිධර්මය ගැන විවිධ මතවාද ඉදිරිපත් කළා තිබෙනවා. ඒ වුණාට කේ කොච්චර අයලා මොන මොන මතවාද ඉදිරිපත් කළත් ඒවා නැහැ. මටත් අභිධර්මයේ පිටකය ගැන මතයක් ලියන්න පුළුවන්. මතේ ලිව්වට වැඩක් නැහැ නේ. ඒවා කොහෙවත් පළ වෙලා නැත්තා. කොච්චර දක්ෂ කතුවරයෙක් වුණත් වැඩක් නැහැ. පොත්පත් තියලා යකා මැරලා ගියෝ ගෙදර ඇස්සේ. ගෙදර ඉන්නේ ගෑණිට හරි ළමයින්ට හරි උමනාවක් නැත්තා කියන මුදුනේ කරන්න. අපි දන්නේ නැහැ නු දක්ෂ කතුවරයෙක් කියලා. දක්ෂ කතුවරයෙක් හෝ දක්ෂ ලේකෙක් කියලා දැනගන්න වෙන්නේ. ඒ පොත්පත් ටික පරිශීලනය කරන්න සමාජගත වුණොත් ඉතින් මේ වගේ ඔය වාත්සී පුත්‍ර හිමි වෙන බහුවිධ භික්ෂුන් වහන්සේලා බහුවිධ නිකායක භික්ෂුන් වහන්සේලා අභිධර්ම පිටකය හදාරලා එයාලා විවිධ මතවාද ඉදිරිපත් කරමින් ග්‍රන්ථ අදහස් යෝජනා ඉදිරිපත් කළා. හැබැයි ඒ මම මුද්‍රණය කළා නෑ කොහෙවත්. ඉතින් තිබුණොත් තියෙන එක පිටපතක්. ඒක චීනයේ ඔය කොහේ හරි රටක තමයි තියෙන්නේ. ඒ නිසා මේවා 100%ක් මොන මතවාදයේද කියලා කියන්න පුළුවන් කමක් නෑ. දැන් ඉතින් ඔයාලට මාතෘකා අපි කතා කළා මතකද පාඩම එනනම් විවිධ අභිධර්ම සම්ප්‍රදාය වෙන. ඉතින් මේ අභිධර්මයේ ගැන විවිධ අයට විවිධ මතවාද ඉදිරිපත් කිරීමේ හැකියාවක් තිබෙනවා. ඒ කියන්නේ ඉගෙනගෙන ඒ අයගේ මතවාද ඉදිරියට ඒවා ඉදිරිපත් කළා. දැන් උදාහරණයක් ගත්තොත් බලන්න ඒ සමහර ගීතවල විවිධ විචාර ලබා දෙන්නේ. ඉතින් ඒ වගේ දැන් ඒ විචාර අහපුවට පස්සේ අපිට ඉතින් ඒකත් හරි ආර්යයා කියපු එකත් හරි මෙයා කියපු එකත් හරි හැම හැම හිතෙනවා. ඉතින් ඒ වගේ තමයි අභිධර්ම ඉගෙනගෙන ඕන කෙනෙකුට ඕන මතයක් ඉදිරිපත් කරන්න පුළුවන්. දැන් ඔයාලා හොඳට මේක අධ්‍යයනය කළොත් ඔයාලට පුළුවන් මේ මතවාද ගැන හරි අමුතු ලස්සන මතයක් ඉදිරිපත් කරන්න. හැබැයි මේ මතේ ඉදිරිපත් කරලා ඔබ බොක්කස් තියන් ඉඳලා අපි මතයක් කියලා දන්නේ නැහැ. අපි සමාජගත කරන්න ඉපේ. ඒතරිචේත කතා කරපු උගත්තු අභිධර්ම පිටකයේ විවිධ මතවාද ඉදිරිපත් කරලා ඒව මුද්‍රණය කරන්නත් ඇති. එහෙම මුද්‍රණය කළයි කියන්නේ සාධක නැහැ. ඒක තමයි ඔය කියන්නේ. හරි. චූටි නෝට් එකක් ලියා ගන්නකො ඔබට. තනින් ඉගෙන ගන්න අමාරු පොඩ්ඩක් පුතනේ. මලේෂියාවේ තේරෙනවද කියලා නේද? ඔව් බලන්නේ. හවුලක් නැහැ හමුදන්නේ. මලේෂියා කොහෙද කිව්වා? කෑගල්ල. සමනි කොහෙද කිව්වා? මාතර හමුදන්නේ. මාතර. ඔව්. අපිලා ඊයේ නෑ මහා ඊයේ දවසම මාතරින්ද ලාවේ අපි
මගේ වාහනේ හදිස්සි ඇක්සිඩන්ට් වෙච්ච නිසා මේ අපි ට්‍රිවිල් එකක් ගේන්න ගියා මාතර දෙයියන්දර ඌරුවෝ කැරි පන්නන ගියා මාතර ටවුන් එකේ ගිහින් ඔව් ටවුන් එකේ යන්නනේ අපි ඒ ටික පන්නලා ගිහිල්ලා ඒක මන් දාපුව ගියා එතන දුරින් අරන් අය මාතරටත් එහා ගියා ඊට පස්සේ මාතර කොහෙන් හරි මගහැරලා ගාල්ලට එන්න තියෙන පාරකින් එන්නේ ගාල්ලට එන්න ගාල් කොටුවෙන් ටිකක් කළා ඒකලා මම යා ඊයේ නෑ 12:30 හාමුදුර වෙනකම් අකු ඇස්සෙන් දාලා යන්න නැත්තේ. ආ වන්නේ පැත්තකින් තමයි දන්නේ නැති Google Map රාජයාට නමස්කාර කරලා ගිහින් ඒ මේ කරගෙන එක වෙලාවක මන් දන්නේ කොහෙද මන්ද ගාලු කොටු ඉඩ දාලා කොටුව බලන්න පාරව ගන්න බර වට 10ක් විතර එකම දන්නේ කරගෙන හරි අපි ලියමු කියලා අභිධර්මයේ අධ්‍යයනය කළ විවිධ උපදෙස් විධර්මයේ අධ්‍යයනය කළ විවිධ ගුතුන් අභිධර්මයේ විවිධ මත ඉදිරිපත් කරනවා විධර්මයේ අධ්‍යයනය කළ විවිධ ගුතුන් අභිධර්මයේ විවිධ මත ඉදිරිපත් කරනවා එහෙත් ඔවුන් එලෙස සම්පාදනය කළ ඔවුන් එලෙස සම්පාදනය කළ කිසියම් ග්‍රන්ථ කොටසක් එහෙත් ඔවුන් එලෙස සම්පාදනය කළ කිසියම් ග්‍රන්ථ කොටසක් වර්තමානයේ වන විට දැක ගැනීමට නොහැකිය. වර්තමානයේ වන විට දැක ගැනීමට නොහැකිය. ඊට පස්සේ අපර කියන මහායානිකයෝ මහායානිකයෝ අභිධර්ම පිටකයේ සම්බන්ධයෙන් විවිධ මතවාද ඉදිරිපත් කළහ. සියල්ල හේතුඵල සම්බන්ධයෙන් සියල්ල හේතුඵල සම්බන්ධයෙන් හටගත් ස්වභාවය හටගත් ස්වභාවයකින් සට හටගත් ස්වභාවයකින් පවතිවි යන මතය පවතිවි යන මතය තහවුරු කරන්නට මහායානිකයෝ තර්ක කළහ. තහවුරු කරන්නට මහායානිකයෝ තර්ක කළහ. ලෝකයේ පරමාර්ථමය පැවැත්මක් ලෝකයේ
පරමාර්ථමය පැවැත්මක් නොමැති බව ඔවුහු ප්‍රකාශ කළා. නොමැති බව ඔවුහු ප්‍රකාශ කළහ. ඔවුන් අභිධර්මය අභිධර්මයේ සංස්කෘත හා අසංස්කෘත, ඒ කියන්නේ සංකත හා අසංකත කියන සංස්කෘත හා අසංස්කෘත සංස්කෘත හා අසංස්කෘත වශයෙන් සංස්කෘත හා අසංස්කෘත වශයෙන් ධර්ම සීයක් ලෙස එකතු කර දක්වයි. ධර්ම සීයක් ලෙස එකතු කර දක්වයි. ඉතින් මේ බලනවා ස්ක්‍රීන් එක පේනවා ඇති. මෙතන ඔන්න හදන සීයක් හදනවා බලමුනේ. මෙතන යාලගේ කියන්නේ අසංස්කෘත ධර්ම 6යි, රූපේ 11යි, චිත්ත 8යි, චෛතසික 52යි, චිත්ත විප්‍රයුක්ත 24. බලන්න 51න් 50යි කියන එක එකතු කරගන්න ඉතින් 50යි. ඒක මෙතෙන්ට දාමු. ඒතකොට 24යි 25යිනේ. 50යි 60යි 70යි 75යි 75යි. මෙතන 11ක් තියෙනවානේ 85යි. නෑ 50 මේක එකතුලා අපි ඊටට එකතු කරමු. 24යි මේක දැන් 25යි. ඒක ලේසි ඊට වඩා 24යි 6යි 30යි. 30යි 10යි 40යි. 40යි 8යි 48යි මේකයි 49යි මෙතන එකයි 5. 50යි මේ 50යි 100යි. හරිනේ 100යි. මොකද ගණන් හදින්නේ. එතකොට මේ 100යි. දැන් අත මෙතන මේ මෙතන මේ 52කින් එකක් අයින් කරොත් ඒක 50ක් නේ. ඉතුරු ටිකේ 50ක් තියෙනවා. 50යි 50 100ක් කොහොම හරි. අභිධර්මයේ මේ මහායානික අභිධර්මයේ තුල උන් දක්වනවා සංස්කෘත කියන වචනේ බය වෙන්න එපා. සංකත අසංස්කෘත කියන්නේ අසංකත. සංකත කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත කියන එක. අසංකත කියන්නේ එහෙම නැහැ කියන එක. හරිද? ඒව ඔක්කොම එකතු කළා 100ක්. දැන් බලන්න උඩ අපිට ඉස්සෙල්ලා අපි මේක ගත්ත වගේ අපිට හම්බුනේ 75යි. ඒ 75 තියෙන එක තමයි මෙයාලා 100ක් කියලා මේ වැඩිපුර දක්වන්නේ. එතකොට ඒකේ අසංකත ධර්ම තියෙන 6ක්. රූප තියෙනවා. දැන් රූප ඉස්සෙල්ලා වගේ උඩ පොඩ්ඩක් නිකන් බැලුවොත් ඔයාලා ගැද්දි රූප ලියවිලා රූප 11ක් ලියවිලා ඇති. නේ රූප 11ක් තියෙනවා. ඊට පස්සේ චෛතසික බලන්නකෝ. චෛතසික මේකේ තියෙනවා 51ක්. ඉස්සෙල්ලා වගේ ඔයාලගේ ඇත්තේ මං හිතන්නේ 46ක් වෙන්න ඕන. චිත්ත විප්පයුක්ත කලින් එකේ 14ක් ඇත්තේ මේකේ තියෙනවා 24ක්. පැහැදිලිද? එතකොට චිත්ත කලින් එකේ ඇත්තේ 1යි මේකේ තියෙනවා චිත්ත 8ක්. එතකොට අසංකත ධර්ම කලින් එකේ 3යි ඇත්තේ මේකේ තියෙනවා 6ක්. ඔයාලා වගේ හරියට දෙක එකට එකතු කරලා බලුවා නම් ඒ වෙනස ඔයාලට හොඳට පැහැදිලි වෙලා ඇති මේ වෙලාවට. ඉතින් මේක තමයි ඔවුන්ගේ බෙදීම. එන්නේ මේක වර්ධනය වෙලා තිනවා. දැන් ඊට පල්ලෙහාට අපි තව පොඩ්ඩක් මේකෙම ගියොත් එහෙම ඒ වගේම නැති වෙලා තිනවා. මේ මෙතන රූප තියෙන 8යි. අරූප කියලා එකක් එකතුලා 2යි. විවහාර කියලා එකක් එකතුලා 2යි. නිර්වාණ කියලා 2යි. හරි නම් නිර්වාණ කියන එකක් වෙන්න බෑ කොයි කොයි කයි එකවත්. නිවනේ මොකක්ද ආකාර දෙකක්. නිවනේ ආකාර දෙකකේ සෝපදිසේස අනුපදිසේස කියලා නම් දක්වත ඇයි. නිවන කියන්නේ එකක් නේ, එතනින් එහාට එකක් නෑ. මොකද මෙතනත් නිකන් හිතර පිට එකක් නෑ ඒ ටික දැක්කට පස්සේ. එතන මෙතන බලන්නකො. මේ රූප 8යි. විඥාන කියලා එකක් 6ක්, වේදනා කියලා 3ක්, සංඥා කියලා 6ක්, සංඛාර කියලා 20ක්. උන්ගේ එකතු වෙවිලා 43ක්. මේ 75ක් තියෙනවා, 100ක් තියෙනවා, 43ක් තියෙනවා. ඉතින් අභිධර්මය ගැන විවිධ මත් දැන් මාතෘකාවත් එක දැන් ඔයාලා බලන හරියටම සෙට් වෙනවා. ඒ කියන්නේ මොකද? අභිධර්මය ගැන, අභිධර්ම පිටකය ගැන පුතේ විවිධය
විවිධ මතවාද ඉදිරිපත් කළා දැන් උන් ගත්තොත් අභිධර්ම සාහිත්‍යයේ මේ පාඩම ඉස්සරහට ගත්තොත් තියෙන ඊට වඩා මේ බලන්න මෙන්න තියෙන ප්‍රකරණ ග්‍රන්ථ හතනේ ධම්ම සංගිනී ප්‍රකරණේ විභංග ප්‍රකරණේ පුද්ගල පඤ්ඤත්ති ප්‍රකරණේ ධාතු කතා ප්‍රකරණේ කතාවත්තු ප්‍රකරණේ යවක ප්‍රකරණේ පට්ටන රෙමි ඒක තේරවාදී මේ තේරිය විභජ්‍යවාදී කියන්නේ තේරවාදී දැකද එතකොට බලන්න ඒව ඇතුළේ කියමු තව අපිට මේ ලස්සන මේ පාඩම යනවා එක දිගට මම මේ ඔයාලගේ පොතේ පෙන්නන්නේ ඔන්න මේකෙ බෙදීම අපිට මේ වගේ ඉස්සරහට විග්‍රහයක් එක තමයි මේක යන්න තියෙන්නේ හිතන තරම්ම ලේසි නෑ අමාරුත් නෑ ඉතින් අපි මේ අමාරුව තිබ්බට අපි කියවල කියවල ලේසි කරගන්නවා මේ තිය සතර පරමාර්ථ මේ වැය ස්වභාවය බය වෙන්න එපා චිත්තචෛතසික උපදී වේ ඒක උපාද නිරෝධාච්ච ඒකාලම්බන වත්තක වට ලේසි ගාතයෙන් තියෙන පාඩම් කරගන්න හරි මම ඔයාලට පෙන්නන්නේ ඇදී මාතෘකාවට ඒ පාඩම හරියටම ගැලපෙනවා කියන එක මට එතන කියන්න ඕනේ ඉතින් අවිධාරණයේ පිළිබඳ විවිධයගේ විවිධ මතවාද තියෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ නේද? විවිධයට විවිධ මතවාද ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒකනේ අවිධර්මයේ කියලා කිව්වෙ මෙතන. හරි. ඒක මෙතන 100 හැදිච්ච පුතේ ලියාගමු. ලියන විරච්චන් ඉවරයි කියලා මැසේජ් එකක් දා. අසංකත ධර්ම 6යි එහෙම ලියාගමු. ඒ මහායාන බෙදීමක්. අසංකත 6යි රූප 11යි චිත්ත 8යි චෛතසික 52යි චිත්ත විපුත් 24යි කියලා. ඉරක් ගැහුවා ඒක තුපිටින් 100 දැම්ම ඉවරයි කියලා මට මැසේජ් එකක් ආවා. අපි තා පොඩ්ඩ ඉස්සරහට කතා කරන අතර කරනවා චුට්ට වෙලාවක් තව ඔක්කොම ඉන්නේ ඒක නිසා අභිධර්ම පිටකේ ප්‍රතික්ෂේප කරමින් අභිධර්මයේ ගැටලුවට සූත්‍ර පිටක අනුසාරයෙන් පිළිතුරු සෙව් සෞත්‍රාන්තික නිකායන් ද අභිධර්ම ආචාරවාදය බිහි කළ බව පිළිගැනීමට සිදුවේ ඕම් වැඩේ අභිධර්මයෙන් උත්තර දැන් උට ඇත්තම කතාව ගත්තොත් හිතේ ස්වභාවය මොකද්ද කියලා ඇහුවොත් එන්න හිත ගැන හොඳටම ඉගෙන ගන්න පුළුවන් අභිධර්මය. ඒකට හේතුව අභිධර්මයේ හිත ගැන තියෙන කොටසක්. අපි ඒකට කියන චිත්ත කාණ්ඩය කියලා. සිතේ ඇති වෙන කොටස් කියන තියෙන චෛතසික. හිතේ ඇති වෙන කුසල් හෝ අකුසල් වලට අපි කියන චෛතසික කියලා. ඒව ගැන අභිධර්මයේ කතා කරලා තියෙනවා. එතකොට දැන් සමහර අය හිටිය අභිධර්මයේ ගැන ගැටලු සහගත නිසා වුන් අභිධර්මය අතහැරලා අභිධර්මයෙන් උත්තර හොයන්න ඕනියවට සූත්‍ර වලින් අභිධර්මය හිව්වා. අභිධර්මයේ වෙනුවට සූත්‍ර වලින් ඒකට උත්තර හොයපු කට්ටිය තමයි සෞත්‍රාන්තික කියලා කියන්නේ. සෞත්‍ර කියලා කියන්නේ සූත්‍ර කියන එක. සූත්‍රාන්තික සූත්‍රම මූලික කොටගත් කියන එක. සූත්‍ර වලින්ම හැමදේම කොට දාගන්න පිරිසක් හිටියේ. හැබැයි පස්සේ උනේ මොකද්ද? උනුත් දන්නේම නැතුව අභිධර්ම සම්ප්‍රදාය බිහි කළා. ඔවුන්ගේ ඉගැන්වීම් රාශියක් සර්වස්තිවාදයේ සඳහා ග්‍රන්ථයක් රචනා කිරීම බෙදීපත් වූ වසුබන්ධු විසින් අභිධර්ම කෝෂයේ ඇතුළත් කර ඇත. වසුබන්දු සර්වස්තිවාදී ග්‍රන්ථයක් ලිවීමට ඉදිරිපත් වූද පෞද්ගලිකව සෞත්‍රාන්තික ධර්ම පිළිගත් එක් වූයේය. එහෙන් අභිධර්ම කෝෂයේ මගින් වූ සර්වස්තිවාදයට අවාසියක් කර ඇතැයි
තේරුම්ගත් සර්වස්තිවාදීෝ තම මතේ නිවැරදිවරින් වාර්තා කරන පිණිස අභිධර්ම දීප නම් නව කෘතියක් සම්පාදනය කළා. ඒ කියන්නේ මොකද දන්නවද? වසුබන්දු කියලා කියන්නේ ඉන්දියාවේ හිටිය ප්‍රබල ගක්කතුවරයෙක්. ඉතින් ඔහු අභිධර්ම පිටකය අධ්‍යයනය කරද්දී යාවා ටිකක් ලේසියෙන් අභිධර්මය ඉගෙන ගන්න සෞත්‍රාන්ති කියන අභිධර්මයේ ගැන ලියපු පොත් පරිහරණය කළා. පැහැදිලිද? වසුබන්දු සෞත්‍රාන්තිකයන්ගේ පොත් පරිහරණය කරලා එයා ලියන තැන් වල ඒවා පොඩ්ඩක් වෙනස් කරලා ලිව්වා. ඒ වෙනස් කරලා ලියපු පොතේ නම තමයි බුදු අභිධර්ම කෝෂය. එතකොට මේ අභිධර්ම කෝෂයේ මේ ඉදිරිපත් කරලා තියෙන මතවාද ගැන සෞත්‍රාන්තිකව කැමතුනේ නැහැ. අපි ඕක නෙමෙයි කියලා දෙන්නේ. ඔබ මේ කියපු එක නෙමෙයි ලියලා දෙන්නේ. උඹ ඒක වෙන එකක් කියලා කියලා එයාලා ආයි පාරක් ලිව්වා අභිධර්ම දීපන තවත් කෘතියක්. සෞත්‍රාන්තිකයන්ගේ ධර්ම විග්‍රහය පිළිබඳ අනිකු ග්‍රන්ථ නෂ්ට ප්‍රාය බාන්නේ වචනවල තියෙන මොන වගේ දෙයකට මේ වගේ වචන භාවිතා කළාද කියන එක කියන්න අමාරුයි පුතා. මම මේකට හේතුවක් තව කියන්නම්. බෞද්ධ ධර්මාචාර විභාගයේ සඳහා ඉදිරිපත් කළා තියෙන ලද මේ පුස්තකය කියන්නේ පොට්ටික මුද්‍රණය ගත්තොත් බලන්නකෝ, පළවෙන මුද්‍රණය තියෙන 1996. ඒ කියන්නේ මම ඉපදිලා අවුරුදු දෙකකට පස්සේ මම 94නේ. එතකොට එදා පටන් මේ අපි මේ වෙලාවේ PDF එක ඔන් කරලා තියෙන පොතේ 2017 වෙනකන්ම මේ පොත අදටත් සිලබස් එක මාරුලා නැහැ. ඇඳෙනවනේ මේ ගැහුවට පස්සේ. එතකොට මේ ওই නෂ්ට ප්‍රාය අරවමියා වචන ඒ කාලේ මිනිසුන්ට අවුලන්නේ නැහැ. 96 අභිධර්මයේ ලියනවා නම් අවම ඔහුගේ වයස ඒ වෙද්දි අවුරුදු 20ක් වෙලා හිටියත් ඌ 86 70 1976 ඉපදිච්ච මිනිස්සෙක්. 1976 මිනිස්සෙකුට ওই වචන ගැන හොඳ අවබෝධයක් තියෙනවා. 1976, 1977, 1900 කොමාරි 78, 75 වගේ වයස් වල ඉපදිච්ච යන්නේ මේ ඒ නෂ්ට ප්‍රාය ඔගේ වචන වල තේරුම ගන්න ඇති. අදින් නියු නෂ්ට ප්‍රාය කවට පස්සේ මෙලොහත් ලැබුවක් දන්නේ. ඉතින් මේ වචන වර්තමානයේ ගැලපෙන්නේ නැහැ. මේක ඇතුලේ මගේ සංශෝධනය තමයි ඇයි මේ කunu කර කර මෙච්චර මේ බොට් ටික පට්ට ගහන්නේ නේ 1996 ඉන්න අද වෙනකම බැරි වුණාද සිලබස් එක මාරු කළ පොත මුද්‍රණය කරන්න මේ ධර්මාචාර්ය විභාගෙට? ඉතින් ඔය වගේ දැන් ඔන්න ලංකාවට බයින් නම් කාලකණ්ණි රටක තමයි අපි ජීවත් වෙන්නේ. හරි, නෂ්ට ප්‍රාය තමයි අඳින්නේ. නෂ්ට ප්‍රාය කියන පුතේ නෑ කියන්නේ මොකද? නමෝ සිව ඥාන සිද්ධි නම් ද්‍රවිඩ ග්‍රන්ථේම ධර්ම විග්‍රහය දක්වා දෙති. රූප අරූප ව්‍යවහාර හා නිර්වාණ වශයෙන් ධර්ම ප්‍රවේද හතරක් උගන්වන ඔහු එහි වර්ගීකරණය මෙසේ දක්වයි. හරි, නෂ්ට ප්‍රාය වුණා. ලියා ගන්නකෝ මං කියන පොඩි ඡේදයක් අලුතෙන්. අභිධර්ම පිටකයේ බැහැර කළ අභිධර්ම පිටකයේ බැහැර කර නෂ්ට ප්‍රාය අභිධර්ම පිටකයේ බැහැර කර සෑම කරුණකටම සූත්‍රවලින් සෑම කරුණකටම සූත්‍රවලින් පිළියම් සෙවූ පිරිස හඳුන්වන ලද්දේ සෞත්‍රාන්තික නමි. කොම්බුව සයන්න ගයනු කිත්තු ත්‍රායන් සෞත්‍රාන්තික නමිනි. එහෙත් ඔවුන්ටද පසුව විධර්ම පිටකයක් සම්පාදනය කිරීමට සිදුවේ. එහෙත් ඔවුන්ටද පසුව විධර්ම පිටකයක් සම්පාදනය කිරීමට සිදුවිය. ඔවුන් තම අභිධර්මයේ පිළිබඳ මතවාද
ඔවුන් තම විධර්මයේ පිළිබඳ මතවාද වෙන පාඩ පැනකින් අභිධර්ම දීපනී නැමැති ග්‍රන්ථයෙන් අභිධර්ම දීපනී නැමැති ග්‍රන්ථයෙන් ඉදිරිපත් කරන ලදී. අභිධර්ම දීපනී නැමැති ග්‍රන්ථයෙන් ඉදිරිපත් කරන ලදී. එහි වර්ගීකරණය මෙසේය. එහි වර්ගීකරණය මෙසේය. පාඩ පෑනකින් මේ ටික ලියන්න. මනස්තිමික දාන ටික. මෙතන බලන්න එක 8යි රූප 8යි අරූප 2යි ව්‍යාහාර 2යි නිර්වාණ 2යි. 8යි 2යි 10යි 10යි 2යි 12යි 12යි 2යි 14යි. එයාලගේ 14ට වැස්සා. ඉවරයි කියන පොඩි මැසේජ් එකක් දාන්න ඉවරයි. ඉන්නේ තුන් දෙනෙක් ඉවරයි. හරි, හිමීට එතකන් අනිත් අය බලා ගන්න. අපිට තව පොඩ්ඩයි තියෙන ඉවර කර ගන්න. මේට අතිරේකව කේවල ධර්ම වර්ගීකරණය නමින් තවත් ප්‍රභේදයක් දක්වා ඇත. කේවල ධර්ම වර්ගීකරණය නම් එහෙම අහන්නේ නැහැ. උනාට දෙකයි ගත්තොත් එමු රූප 8යි විඥාන 6යි වේදනා 3යි සංඥා 6යි සංස්කාර 20යි. බලන්න එකට ගියද කියලා 43ක් නේ. 20යි 3යි 23යි නේ. ඉස්සෙ මෙහෙම කිව්ව 8යි 9යි 10යි 11යි 11යි 6යි 17යි 17යි 6යි 20යි 23යි 23යි 20යි 40යි 43 හතරෙන් එකතු කරන්නේ. එතකොට මේකට අතිරේකව කේවල ධර්ම වර්ගීකරණය කියලා තවත් ප්‍රභේදයක් දක්වලා දෙනවා. එතන මේක නම් ලියන්න ඕමනාවක් නැහැ. ඡේදයක් කියන්නකෝ මීට අමතරව ඔවුන් කේවල ධර්ම වර්ගීකරණය නමින් කේවල ධර්ම වර්ගීකරණය නමින් තවත් ප්‍රභේද 43ක් ඉදිරිපත් කර තිබේ. ඊට අමතරව ඔවුන් කේවල ධර්ම වර්ගීකරණය නමින් තවත් ප්‍රභේද 43ක් ඉදිරිපත් කර තිබේ. අවසාන ඡේදය අපි කියන්නේ අද අභිධර්මයේ පුතේ අපි එක දවසක් කළාට පාඩු නෑ. අරවැය පාඩම් වලට වඩා කරනවා දැක්කනේ. අපි දෙවෙනි පාඩමත් ඉවර කරනවා. එතකොට තුන්වෙනි කොටස කියන්නේ ඒක නම් ලබන සතිය කරන්න හම්බෙන්නේ නෑ. ඒකට සති දෙකක් කියයි. ඒකට කමක් නෑ. අරවැය එකක්වත් ඉවර කරගන්න බැරි කියලා තමයි තියෙනවා. මේක දෙකක් ඉවරයි.
අවසාන ජේදී හරි සරල අර්ථයක් දෙන එක තේරෙන ඔයාලට කියපුවා අපි කියවගෙන යමු. මෙසේ විවිධ අභිධර්ම සම්ප්‍රදායන් පිළිබඳව සාකච්ඡා කරන විට සූත්‍ර ධර්ම විෂයේ බෞද්ධයන් අතර පවත්න ඒකමතිකතාවය අභිධර්මයේ විෂයේ නොමැති බව පැහැදිලි. හරියටම හරි කතාව. දැන් අපිට පුතේ සූත්‍ර විනය ගැන ඉගෙන ගන්න ඉතින් මෙහෙම කේස් එකක් ආවේ නැහැ. සූත්‍ර සැකයි සූත්‍ර කොහෙද එච්චර තියෙන්නේ බුදුහාමුදුරුවෝ කොහෙද ඔච්චර සූත්‍ර දේශනා කළේ ඔක්කොම අපේද මහායානිකයෝ පිළිගන්නවද තේරවාදී ප්‍රතික්ෂේප කරනවද එහෙම කේස් එකක් නැහැ. සූත්‍ර ගැන විනය ගැන කතා කරද්දී හැබැයි මේ අභිධර්මය ගැන කතා කරද්දී ඒක සේන ගැටලු ගොඩයි. අර ඒකමතිකතාවයේ බිඳහෙලනවා අභිධර්මය ගැන. පැහැදිලිද? ඒ කියන්නේ අභිධර්මය ගැන කාගෙවත් ඉස්සෙල්ලා අදහසක් තිබෙත් නැහැ. තුන්වෙනි සංගායනා තමයි මේ කරලියට ආවේ. තුන්වෙනි සංගායනා කරලියට ආවට ඒ ස්ථිර අදහසක් නැහැ. මිනිස්සු ගාව ඒක ගැන විවිධ ගැටලු තිබුණා. ස්ථිර අදහසක් කාගාවත් තිබෙන්නේ නැහැ. මේ ආචාරවාද 6-7 ಭಾರತයේ සජීවීව පැවති සමයේ උණුසුම් හා සිද්ගන්නා ධර්ම සාද ඔවුන් අතර පවතින්නේ නැත්. ඉතින් මේ එක එක්කවත් නැහැ නේ පුතේ ඒකමතික අදහසක් අභිධර්මයේ කියන්නේ මොකද්ද කියලා හැම එකාටම එක එක මත තියෙන නිසා උන් සිත් ගන්නා විදිහට වාදි වාද කර කර තර්ක කර කර ඉන්නේ ඇති අපිට හිතන්න පුළුවන්. කෙසේ වුවද අපට පෙනී යන පරිදි පෙරණිම අභිධර්ම සම්ප්‍රදාය තේරවාද විභජ්‍යවාදීන්ගේ පාලි අභිධර්මයේ බව නිසකේ. ඔය මුකා මොන කයි කියලා අපිට උත්තරයක් පා ගන්න වෙනවා. ඇත්තටම අභිධර්මයේ තේරවාදීන්ගේ කියලා. ඒකට හේතුව තුන්වන ධර්ම සංගායනාව තේරවාදී ධර්ම සංගායනාවක්. මොග්ගලී පොතේ සහාම්දුරු තේරවාදී භික්ෂුවක්. ඉතින් එයා තමයි අභිධර්ම පිටකය සම්පූර්ණ කරන්නේ. ඒ නිසා අභිධර්ම පිටකයේ අයිතිය තියෙන තේරවාදී භික්ෂුවට. පාලි සූත්‍ර ධර්මයන්හි අන්තර්ගත ධර්ම දේශනයන්හි විවිධ ප්‍රවාද උපමා රූපක හා සංකේත ආදී අතුරින් වියුක්ත සිද්ධාන්ත සමූහයක් නිරීක්ෂණය කර ගනිමින් උච්වලිත වන පාලි අභිධර්මයේ මූලික සූත්‍ර ස්ථාවරය තම තුලම රැඳෙන්නට දරන ප්‍රයත්නයේ ප්‍රසංසාර්ය ධම්ම පඤ්ඤාති වෝහාර වැනි සංකල්ප සියුම් ලෙස විවරණය කර බලන විට අභිධර්ම කියන් අක්තිතා නක්තිතා වැනි මිත්‍යා සංකල්ප දුර්ලමින් ස්වාධීන විචාර මාර්ගයක් කරහා සියලු දෘෂ්ටීන් ප්‍රහාණය කරන්නට මඟ සලසන අයුරු පැහැදිලි. තේරවාදී අභිධර්මයේ හුදු ලැයිස්තු මාලාවක් නොවේ. එහි යන සංශ්ලේෂණ හා විශ්ලේෂණ ක්‍රමය ප්‍රායෝගික ආරක්‍මික චරණයකට උචිත භාවනාමය පදනමකි. එහි විග්‍රහය ධර්ම බහුත්වවාදයක් ලෙස වරදවා නොගෙන ධර්මයන්ගේ සූක්ෂම හා ගතික ස්වභාවය තේරුම් ගනිමින් අනිත්‍ය දුක්ඛ හා අනාත්ම ස්වභාවය මගින් ධනිතවන අයුග්‍රහණය කරගත යුතුය. අභිධර්මී කියලා කියන්නේ ඇත්තටම කවුරු ආදිවාද කරත් නිකන් අහක දාන්න ඕන එකක් නෙමෙයි. තේරවාදී ධර්මයේ තුල ඉගන්නන කොටස් ඉතාම ඊට වඩා සියුම් අපි කියන අංශු කියලා අංශුව දක්වාම පරීක්ෂා කරන එකක් තමයි අභිධර්මී කියලා කියන්නේ. ඉතින් ඒක තමයි අපිට දීලා අවසන් කරන්න දෙන්නේ. ඔයාලගේ අවසාන ඡේදය අපි මේ විදිහට ලස්සන කොටවන්න කියන අවසාන ඡේදය. ඉහත කරුණු තුලින් පැහැදිලි වන්නේ ධර්මය හා විනය තුළ පවතින එකඟතාවන් කිසිවක් ධර්මය හා විනය තුළ පවතින එකඟතාවන් කිසිවක් අභිධර්ම පිටකයේදී දැක ගැනීමට නොහැකි බවයි. අභිධර්ම පිටකයේදී දැක ගැනීමට නොහැකි බවයි. ඔවුන් ඔවුන් වාදිවාද කරගනිමින් ඔවුන් වාද විවාද කරගනිමින් විවිධ අර්ථකථන
විවිධ අර්ථකථන. අභිධර්ම පිටකයේ සපයන්නට ඇති බව පැහැදිලි. විවිධ අර්ථකථන. අභිධර්ම පිටකයේ සපයන්නට ඇති බව පැහැදිලිය. කෙසේ නමුත් අභිධර්ම පිටකයේ අයිතිය පවතින්නේ කෙසේ නමුත් අභිධර්ම පිටකයේ අයිතිය පවතින්නේ තේරවාදී භික්ෂූන් සන්තකයේය. කෙසේ නමුත් අභිධර්ම පිටකයේ අයිතිය පවතින්නේ තේරවාදී භික්ෂූන් සන්තකයේය. ධර්ම කොටස් තුළ උගන්නන කාරණා ධර්ම කොටස් තුළ උගන්නන කාරණා ඉතා සියුම් ලෙස විග්‍රහ කිරීමක් සියුම් ලෙස විග්‍රහ කිරීමක් අභිධර්ම පිටකයේ දැකගත හැකිය. ප්‍රශ්නයක් තියාගන්න ඕක යටි. අභිධර්ම පිටකය පිළිබඳව අභිධර්ම පිටකය පිළිබඳ විවිධ ආගම් විවිධ අභිධර්ම සම්ප්‍රදායන් අභිධර්ම පිටකය පිළිබඳ විවිධ අභිධර්ම සම්ප්‍රදායන් ඉදිරිපත් කරන ලද මතවාද කෙබඳු දැයි පැහැදිලි කර. ඉදිරිපත් කරන ලද මතවාද කෙබඳු දැයි පැහැදිලි කරන්න. right. එතකොට අපි සාකච්ඡා කළ ඉවරයි දෙවෙනි පාඩම සම්පූර්ණම. ඔයාලට මම හිතන්නේ අවබෝධ මොකුත් ගැටලුවක් නැහැ. දුලංජනි ප්‍රබෝධ මොන හරි අවුලක් තියෙනවා. හංසමාලි පුතාලා කැමරා ඔන් කරගෙන නැහැ. මම හිතන්නේ හැබැයි පට්ටි හිටියා. එක්කෙනෙක් තමයි බැටරිය අවුලක් තියෙනවා කියලා. සුරණි ඔයාලට මම හිතන්නේ අවුලක් නැතුව ඇති. අවුලක් තියෙනවා නම් මැසේජ් එකක් හරි ගෲප් එකට දාන්න. අද පුතේ පැහැදිලිව ලියාගත්ත කෙනෙක් ගෲප් එකට ෆොටෝ එකක් ගහලා ඔයාලා ලියාගත්ත ටික දාන්න. එතකොට එයාලට ආව නැති අයට ඒක නෝට් එක ලියා ගන්න පුළුවන්. හරියට රෙකෝඩින් එකක් මම ලැබෙන සලස්වන්නම්. එතකොට අපි අද කතා කළා විවිධ අභිධර්ම සම්ප්‍රදායන් ගැන. එතකොට ඔයාලට පැහැදිලි අභිධර්මයේ කියන්නේ තේරවාදීන් ටයක් එකක්. ඒ වුණාට විවිධ අයකට විවිධ අර්ථකථන ඉදිරිපත් කරලා තියෙනවා. විවිධ බෙදීම් ගොඩක් එක ඇනිච් එකක් තමයි අභිධර්මයේ කියන්නේ. වාදි වාද කර කර අදටත් පවතින එකක්. එතකොට ඒ ගැන ඉස්සරහට සම්පූර්ණ මේක දිගට දැන් කතා කරගෙන යනවා. අද බලමු අවසානයේ තේරවාදී අභිධර්මයේ කොච්චරක් අයිතියිද, කවුද ඒකේ අයිතිකාරත්වය, මොනවද තියෙන මතවාද, කොහොමද බෙදෙන්නේ, ඒ ටික අපි ඉස්සරහට සම්පූර්ණම සාකච්ඡා කරමු. අපි ආයෙ හම්බ වෙනවා හෙට රාත්‍රී. හෙට අපි කතා කරන කොට කල්ලිල ඇතුව මොකද්ද කියලා බෙදාගමු. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි. සුභ රාත්‍රියක් වේවා. හන්දරනේ ගිය සතියේ දින සතියේ මේ රෙකෝඩ් එක දානවා. රෙකෝඩ් එක දාන්න.